පහවසර ශිෂ්‍යත්වය අපේ රටේ බොහෝ දෙනා හඳුන්වන විදිහට කිව්වොත් අම්මලාගේ විභාගය අපේ රටේ පාසල් දරුවන්ට මුහුණ දෙන්න වෙන පළවෙනි කඩේම තමයි මේ ශිෂ්‍යත්වය. ඉතින් මේ කඩේම ජය ගන්නට අපේ රටේ පාසල් දරුවෝ වගේම ඒ දරුවන්ගේ අම්මලා බොහෝ සෙයින් මහන්සි වෙනවා බොහෝ කැපකිරීම කරනවා. හැබැයි පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ජයගත්ත පමණින් ඒ දරුවන්ට ජීවිතේ ජය ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් පහවසර ශිෂ්‍යත්ව කඩේම අසමත් වූ දරුවන්ට ජීවිතේ ජය ගන්නට හැකියාවක් නැද්ද? ජීවිතේ ජයගෙන තියෙන්නේ මේ වෙනකොට පහවසර ශිෂ්‍යත්වයේ ජයගත් දරුවෝ පමණද? අපි අද හොයා බලන්නේ ඒ පිළිබඳව. මේක තමන්ගේ ජීවිතයේ සුදුසුකම් තියෙන ජාතික පාසලක් ගන්න ජීවිතයේ පළවෙනි අවස්ථාව. මේක නැති වුණොත් ඕ ලෙවල් වලදී තමයි මේ අවස්ථාව හම්බෙන්නේ. අපිත් ලිව්ව ශිෂ්‍යත්වය කියන දේ නට අපට මෙච්චර පීඩනයක් තිබුණ නෑ විභාගේ. දැන් ළමයට සෙල්ලම් කරන්න නැහැ, කිසිම දෙයක් නැහැ, හැමතිස්සෙම පාඩම් නැත්තම් පන්ති, ටියුෂන් පන්ති. අම්මලා තමයි මේක මානසිකව ඇත්තටම ඒක වදයක් කරන් තියෙන. ඒ වදේ ළමයිගේ ඔළුවටත් දාලා තියෙන්නේ. සැබවින්ම ජීවිතය ජයගත හැකි වන්නේ ශිෂ්‍යත්ව කඩ ඉම ජයගත් දරුවන්ට පමණද? ශිෂ්‍යත්වයේ අපිත් ෆේල්නේ. අපි ජීවිතෙන් පරාද වෙලාද? නෑනේ. ශිෂ්‍යත්වයේ කියන ලකුණ මත ජීවිතේ හැදෙන්නේ නෑ. ළමයි නැගිටින වෙලාවල් වෙනස්. සමහර වෙලාවට ප්‍රාථමික අධ්‍යාපනයේ මොකුත් කරගන්නේ නැති දරුවා 6-7න් විශාල වශයෙන් නැගිටලා අධ්‍යාපනයට යොමු වෙනවා. ඔය ප්‍රාථමික අධ්‍යාපනයේ සහ 6-7 ඔක්කොම වසරවල ළමයා මන්දගාමි ස්වරූපයෙන් ඇවිල්ලා 11 වසර වෙනකොට වේගෙන් නැගිටලා විභාග සමත් වෙනවා. එහෙම නැත්නම් ඒකත් අමතක කරලා ඕ ලෙවල් යන්තම් පාස් වෙලා ඒ ලෙවල් පන්තියට ගියාම වේගෙන් ඉගෙන ගන්න ළමයි නැගිටින වෙලාව කියන්න බෑ. ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 100ක් ගත්ත කියලා ළමෙක් ආයයාගේ ජීවිතේ ෆේල් වෙනවද? ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 75ක් ගත්ත කියලා ළමයාගේ ජීවිතේ ෆේල් වෙනවද? කවදාකවත් නෑ. ඒ ළමයි යන තැන් අපිට තීරණය කරන්න බෑ, හිතන්න බෑ. නොහිතන වෙලාවක නොහිතන වේගයට දරුවෝ නැගිටිනවා නෑ. දැන් මම ගත්තොත් පෞද්ගලිකව මං අපිට ශිෂ්‍යත්ව 1යි 2යි කියලා දෙක තුන දෙකම ෆේල් මං. ඉතින් අපි හොඳට ඉන්නේ අප්පා. ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා බලන්න ශිෂ්‍යත්ව පාස් වෙන ළමයින්ගෙන් බහුතරයක් විශ්වවිද්‍යාලය යන්නේ නෑ. ඇයි ඒ? ඒකට හේතුව ඔහුගේ මොළේට සිද්ධ වෙන හානි. නැතු ඔහුගේ දක්ෂතාවය නැතිවීම නෙමෙයි. මම බල්ලා දෙන මගේ අවුරුදු 20 ඇතුළත ළමයි 682ක් අර මරලා ශිෂ්‍යත්වයේ 180 ගණන් අර මානසික ලෙඩ වෙලා. මං ගාවට ලෙඩෙක් ආපුවම ඉස්සෙල්ලාම අහන්නේ ශිෂ්‍යත්වයේ ලකුණු කීයද කියලා. මොකද ඒකත් එක්ක මානසික රෝගවල ලොකු සම්බන්ධයක් තියෙනවා. ශිෂ්‍යත්ව විභාගයට දෙමාපියන්ගේ තිබෙන දැඩි තරඟකාරීත්වය නිසා අද වන විට මේ ශිෂ්‍යත්වය වෙළඳ මාපියාවක් විසින් ගිලදමලාද? ඒතර අර ගමේ ඉගෙන ගන්න ළමයා බුද්ධිමට්ට වැඩි වෙනකොට එයා සෙන්ට්‍රල් එකට ගේන්න හදපු ශිෂ්ට විභාග. මොකද උනේ? මේ පිට ඉන්න ජාවාරංකාරයෝ ටික මේ විභාග ගිලිගන්න. ටියුෂන්. මේක ඉන්නම් පෙන්සල් මතුරුනේ උන් ටික. බෝධි පූජා පැකේජ් කාර්යෝ. පත්තර ගහන සෙට් එකක් ඉන්න. සම්මන්ත්‍රණ තියෙන ඔන්ලයින් ලර්නින් සමහර හෙලිකොප්ටර් වලින් යන්නේ. මේ පිට ඉන්න ජාවාරංකාරයෝ ටිකක් මේ ඓතිහාසික විභාගය විනාශ කළා. මතු උපදින පරපුරට යහපත් රටක් ගොඩනගන්නට නම් යහපත් දරු පරපුරක් සමාජයට දායාද කිරීම අනිවාර්යයි. නමුත් දරුවන්ගේ ළමා කාලය උදුරා ගනිමින් යාන්ත්‍රික දරුවන් බිහිකරන තරඟකාරී විභාගත් සමග යහපත් සමාජයකට පිය නැගිය හැකිද?